දමන්තාචක්වාල හිසු අත්‍රාගච්චන්තුදීවතා සධම්මං නිරජස්ස සුනන්තු සගහමුක්ක දම් ධහමත් සවන කාලෝ අයන් බදන්තා දම්මත් සවෙනෙ කාාල්හෝ අයන් බධන්තා දම්මත් සවෙනෙ කාලු අයන්බධන්ත නමෝතස්සේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහත්තු සම්මාහා සම්බුද්ධස්ස ධර්මධානමය පින්කම සිදුකිරීම දිසා සැද හැතිදායකත්වය සිදුකනු ලබන්නේ චක්කුම් උදපාදී සඳහම් සංසදිය විසින් ලැබුවාවු නව අසර, ජක්කුන් උදපාදී සඳහන් සන්දදයේ සියලු දිනා ඇතුළු සියලු සත්වන්ට උතුන් ධර්ම අවබෝධී පිණිස හේතුවාසනාවීවා කියන පරම සත් අදහස ඇති කරගෙන. අපි ධර්මය අවබහුධ කරගන්ට යනකොට එද ධර්මය තුළ අපි බොහෝවෙලාවට ඉස්මතුවෙන කාරණාවලට වඩා ආගමික පසුබිමක් මූලික කරගත්ත සංස්කෘතියක් තුල්ල තමයි අපි වර්තමානය වෙන විට රැදි සිටින්නේ අපි කල්පනාක ලොතුන් ලෝතනාතතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ සබ්හේ සත්හහා බවන්තු සුකිිතත්තා. සියලු සත්‍යයන්ගේ භවදුකට සැනසීම පිණිස. සියලු සත්‍යයන්ට අවබහෝධී පිණිස. තොට සියලු සත්‍යයෝ කියලා ගත්තට පස්සේ. අපි මතකතියාගැන්ටුවමනයි. ඒක අපි පටුරාමුවකින් බලල කොටු කරගත්ත, බෞද්ධකෙන්හ ලේබලයකට පමණක් සීමාවිච්ච ධර්මයක් නෙවෙයි. මොකද තතාගත බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න පෙරාවතු ඉඳලා, ලෝකය තුළ ආගම් තිබුණා. සංස්කෘතින් තිබුණා, මතවාද තිබුණා. එදට බුදුදහමේ විසේසත්‍රයතමයි කිසිම ආගමකට මතවාදයකට පහර ගැසීමක් හෝ කිසිදු සංස්කෘතියක් හෙලා දැකීමක් සිද්ධ කරන්නේ නැහැ බුදු දහතය ශුද්ධ කරන්නේ කුමන ආගමක කුමන මතබේදයක කුමන දෘෂ්ටියක කුමන ලබ්දියක විශ්වාසයක හිටියත් එහැම දෙෙනගටම තමතමන්තුලින් ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් යථාර්ථවාදය පෙන්නල දන්න. එතොට ඒක බුදුරජාණන් වහන්සේ ඇතිකරපු මතයක් නෙවෙයි. ලෝක අතහාර්ථය අවබෝොධ කරගනිමින් ඒ ලෝකය අතාාර්ථ මාර්ගය පෙන්වාදීමට කරපු උපදේශකත්වය තමයි ෝතනා බුදුරජාණන් වහන්සේ විසින් සිද කළලේ. එදෝට අපි මතකතියාගන්න ටුවමනායි පසුකාලීනව තමයින් අනතුරුවේ මහර්ග ප්‍රතිපදාව පෙන්නපු සස්රුන් වහන්සේට ගෞරව කරන්න. අපි ගෞරවයක් වසන්තමයි ආගමක් විදිහට මේක වැඩිදිවුන් වෙලා කාලයක් තිස්සේ මේ වර්තමානය දක්ව පෙමෙල් ලදී. නමුත් වර්තමානය වන විට අපිට සද්ධාවෙන් භක්තියෙන් කරන ආගමික කොටස පමණක් මුලික වෙලා ජීවිතය ඇත්ත දකිනවාකන මට්ටම ඒ අතාර්ථවාදී පටිසවඋපාද ධර්මය බොහෝ දෙන්නකුගේසි සතන් තුළින් අවබෝධයෙන් ඇත් වෙලා. ඒ නිසාම අපිට බුදු දහම පිළිබඳව ජීවිතයේ පිළිබඳ අවබහෝධය ගිල්හිලා එක පාරටම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කකිලක්වම දුක. එදවරට බොහෝ දෙනෙක් හිතනවා බුදු දහම කියල කියන්නේ දුක කියනදේ ජීවිතයට දිහිලා ජීවිත කල කරවල ජීවිත එපාකරවල තමන් සියල්ල අතහරමින් ගීගදරින් නික්මැමින් වනගත වීමට තියෙන පෙතිපදාවක් කියන මට්ටමකට අපේ දකින මට්ටමට ඇවිල්ල තියෙනවා. නව මතක තියාගන්න ඕන බුදුදහම කියල කියන්නේ දුක උරුම කරන ප්‍රතිපදාවක් නෙ වෙයි. බුදුදහම කියල කියන්නේෙ දුක ඉක්මවන දුක අවබෝධ කරන පිතිපදක් ධර්මය අතහරතය අවබහෝධ විච්ච තැනක දුක උදවෙන්න තිබුණු සියලු හේතු දුර වෙලා යනවා. මොකද හැම ලෝකෙ තියන දුෂ්ටියකින් මොගන්නන්න දුක නැති කරල සැප ලංකරගන්න විදිහ. න බුදු දහම තුළින් අපට කියල දෙන්නේ දුක නැති කරල සැප ජීවිතයට එක තුකරගන්න විදිහක් නෙවෙයි. බුදු දහමතුලින් අපිට කියල දෙන්නේ දුක කියන්නේ සම්පූර්ණෙන්ම අපිළංගතියන අවිද්‍යාව නිසා අපිළඟතියන මෝඩකම නිසා සකස්වෙන දෙයක් බව එනම් අපි ළඟතියන මෝඩකම නැතිවිච්ච දපසක අවිද්‍යාව දුරවිච්ච තයනක දුක සකස්වීමක් නෑ දුකට හේතුක් නෑ දුකට තියන හේතු අවසානයි. එනම් අපි හොඳට මතකතියාගන්ටෝන අවිද්‍යාව කියල කියන්නේ චතුරාර් සත්‍යය නොදන්න කම මෝඩකම අඥ්ඥානවන්තකම කියලා අපි කියනවානේ. එහෙනම් දුකට හේතුව කියන්නේ ටික ම් දුකට හේතුව කියන්නේ එක තියන්නේ වෙන කොහෙවටන වෙයි මේ අවිද්‍යාවය තුළේ. මෝඩකම ඇතුළේ අඥ්ඥානවන්ත කම ඇතුළෙතමයි දුකට හේතුව තියෙන්. එනම් අන්නේ හේතුව දුර්විච්ච තැනක දුක සකස්වෙන් විදියක් නැහැ. අපි දුකනැති කරන්නේ කොහොම දෙ කියලා ඇහුවට පස්ස විද්ධ විද්ධ දේවල් ගැ අපි කතා කරනවා දුක නැති කරන්න මෙහෙම පුළුවන් දුකතවන්න මෙහෙම පුළුවන් ට ඒ කාලේ තතාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබහෝධ කරලා ලෝකයාට පෙන්නන්න පෙරාතුව ඉදල්ලා දුකධවන තවන ක්‍රමවේදයන් ලෝකෙ තිබුණා මිනිස්සු හිතං හිටියා අපි දුකනැටි කරන්න පුළුවන් මේ මේ විදිහයට ඉඳල්ලා මේ මේ තැංවලට ගියවොතිී දුකනැති කරගන්නට පුළුවන් සදධාතනික සැසීම ලබන්න පුළුවන් මේ ප්‍රතිපත්ති අනුගමනය කොළොත්. සමහරු එල්ලුවෝවාගේ කුල්ලෝවාගේ බල්ලෝ වගේ හැසිරෙන්න ගත්තා. මොකද දු තවන්න දුකනැති කරන්න. සමහර හිතුව ගස්වලට පැඳවැඳ ඉන්නකොට. එ ගහේ ඉන්න අදුශ්‍යමාන දිවියෙක් ගල්ලොලට අරක්ගත් අදුෂ්‍යමාන දිවියෙක් පැහැදිලා තමන්වේ දිව ලෝකෙ සදහථනික සැපයකට අරඥයි. තින් මෙන්න මේවාගේ විවිධ ලබ්දි මරණෙ මත්තේ කොහෙට හරි ගිහිල්ලා සැනසීම ලබන්න. එවැනි ආකාරයේ ඇදහීම් විශ්වාස මතවාද ලෝකෙ පුරා අදත්තියනවා එදත් තිබුණා. නමු. මෙ සතාගත දහමයේ විශේෂවත්වයතුමයි දුක තවන්නේ දුක නැති කරන්නේ මරණයම් මත්තිවත් දෙන තැනකවත් වෙන අස්සවල් ලෝකකට ගිල්ලවත් නොවේ. මේක තමතමන්ට මේ මේ වෙලා වෙ සාන්්ඩීක්්ටිකව අත්දැකීමෙන් ප්‍රතියක්ෂ වෙන එක. එම නැතුව මොකක් හරි පතාගෙන ගිහිල්ල ලබන සැනසීමක් ගැනනෙවේ කියන්න එකයි විසේ සත්තිය. හුදෙක්ම, අපි ආගමක කතා කරන්නේ ආගමක් මොලික කරගත්ත හැමතැනම කතා කරන්නේ මරණ මත්තේ ස්වර්ගස්ථ සෝපානුවීමක්. එමන ඇත්තම් ස්වර්ගස්තයට ආමර. නමුත් බුදු දහම තුළ පෙන්නන්නේ නිවීම සැනසීම නිවන් මග විදිහට නිවන් අවබොහෝදිි විදිහට මරණෙන් මත්තේ, ආත්මගත සත්වේ ගිහිල්ල තවතැනක විඳන්න බුක්තිවින්දනයක් නෙවෙයි. ඒකයි විසේ සත්වේ. අවබහෝ දේ සැනසීම කියනේ කපිට ලැබෙන්ට මාරගයක් බුදුරජාණන් වහන්සි පෙන්න්න නවා. එ මාර්ගයට අපි කියෙනවා සෝවාන් මාර්ගයට. එතනේ සෝවාන් මාර්ගයට යම් කෙනෙක් අනුගතවෙන්නට කරුණු කාරණා හතරක් සතර සෝතාපත්යංග විදිහයට පැහැදිලි කරනවා කලයාන මිත්‍ර සීවනයක්ත් සද්ධම් මශ්‍රවනයත් යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම්ම පටිපදාව තොර මේ කාරණ හතරෙන් හැර වෙන පාරක් නෑ සම්මාධිට්ටි නුවන පහළවෙන්ට මේ මාර්ගයට අනුගතවෙන්ට හෙම වෙන පාරක් තියෙනව නම් ඒ බුදුදහම නෙවෙයි. තොර අපි මතකතියාගතයුතුයි කල්‍යාන මිත්‍රයා කියන්නේ මේ අවිද්‍යාව දුරකරණ මාර්ගය ප්‍රතිපදාව අවබහෝධයට පත්විච්ච උතුමන් කෙනෙ. තෝට මේ ශාසනය පළවෙනි කලයාන මිත්‍රයා වෙන්න තතාගත බුදුරජාණන් වහන්සේ. තොර බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භවිච්ච, ශාසනයේ ධර්මාවබෝධයෙන් ලබපු ශ්‍රාවකයාගේ අවසානය දක්වා මේ ශසනය කල්‍යයානමිත්‍ර භාවි රද පවතිනෝ. එදනේ කල්්‍යාන මිත්‍රයාගෙන් සද්ධරමය ශ්‍රවණය වෙනකොට ස්්‍රභණය තුළතමයි අපිට යෝනිසෝ මනසිකාරය උපදින්න පටන් ගන්නේ එකයන්නේ අපි ජීවිතය ගත කරන්නේ අයෝ නිසෝ මනසිකාරෙන් අරක පාවිද්‍යාවෙන් අඥ්ඥානවන්තකමේ අර ධර්මය ශ්‍රභණය වෙනකොට අපිට ප්‍රඥඥාවන්තකම පදිනවා. අඥ්ඥානවන්තකම දුරුවෙනවා. අන ඒ තුළ තමයි අපිට ධම්මානු දම පටිපද්ධාවම කද්දිකෙ ලවබෝධවෙන්නේ ධර්මයම කද්ද අධර්මයම කද අනුගමනය කළ යුත්තෙකු මද්ද නොකළ යුත්්‍යයකුම්දකට පටිපදාව ප්‍රතියක්ස වෙනවා. තොර මෙන්න මේ අංගහතර සම්පූර්ණ වෙනතනක දිතමයි අපිට පුළහංකම ලැබෙන්න්නේ මේ ස්ෝවාන් මහාර්ග අනුගාමිකත්වය හරි ලබන්. එ නිසායි අපිට පෙන්නන්නේ තතාගත ශාසනය සක්හාය දිට්ටි විචිච්ඡා සීලබ්බත පරාමාසයන්න තුන් සංයෝජනයන් දුරුවන්නේ දර්සන බහුමියයට පත්වීමෙන් බව දස්සනන පහතබ්බ සංඥෝජන ධර්ම විදිහයට පෙන්නනවා. අනෙක් සංයෝජන ටික කාමරාග පටික රූපරාග රූපරාග තොට මාන උද්දච්ඡා වි්්‍යා කොටගත් ඒ සංයෝජන ධර්මටික උද්ධම්භාග්‍ය සංයෝජන ඕරම්භාග්‍ය සංඥෝජන විදිීටවෙන් කරනකොට. ඒ ඕරම්භාගීය මුල් සං්යෝජන තුන අපිට දුරුවෙන්න්නේ දර්සන භූමිය. උද්දම්භාගිය සංයෝජන හත දුරුවෙන්න්නේ අපිට පෙන්නන්නේ ධර්මය තුළ භාවනාය පහ තබ සංයෝජන විදිහයට භාවනාවෙන් ප්‍රහීනවෙන් කොටින්ම හිවෝතුන් සම්හා දිට්ටිනුවන පහළ කරගෙනහිවෙන් තොර අර්යෂ්ටන්ක මාර්ගී පූර්ණවීමක් නෑ කියෙන එක. එනිසා අපි මතකතියාගන් ටූමනයි මේ ශාසනය හෙමනම් වැදගත්ම කොටස තමයි මෙ ශාසනයේ සම්පූර්ණ රදා පැවැත්ම තමයි කලාාන මිත්‍ර සම්පත්තිගෙනක. ලයාආන මිත්‍ර සම්පත්ති අවසන් විච්ච දවසට කොටින්මකිවෝතුන් ඒ තතාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ කළපු කල්යාන වැටේ අවසාන පුරක අතුරුදහන්වීමෙන් ශාසනය අන්තරස් ධහන වන්න පටන්ගන්නවා. එක ඇනේ තතාගත ශාසනය හවලයි. අපිහෙනම් මතක තියාගන්ටනු මෙ ශාසනය පවතින්නේ මේ ශාසනය අවසාහනු මාර්ග පල්ලාබී ශ්‍රාවක්‍යයාගේ, පැත් තිම් පමණයි එහෙම නම් අපි මතකත භාගත යුතුයි මොකක්ද මේ කල්්‍යාන ධර්මයෙන් ඒ කල්්‍යහාන ධර්මය කියල කියන්නේ දුක්හේ ඥානන් දුක්ක සමුදහේ ඥාණන් දුක්ක නිරෝධහි ඥානන් දුක්ක නිරෝධ ගාමිනී පටිපදාහිඥා දුක පිළිබඳඥානයේ දුකේ සකස්වීම පිළිබඳ ඥානය දුකේ නොහට ගැනීම පිළිබඳ ඥාණය දුක නොහොට ගැනීමට ඇති ප්‍රතිපදාව පිළිබඳ ඥානය එදොට අපි මතකතියාගත යුතුයි අපි ගත්තොත් මෙතැනට දුක නැතිකිරීමත් නැතිකිරීමේ මාර්ගයත් කියලා එදවට දුක නැතිකිරීම කියනකොට තින් දුකක් නෑන නැතිකරපු තැනකයි මාර්ගයයක්කොමට දෙන අපේ මතක තියාගන්ටෝන මෙතනදී ඇති දෙයක් වෙන්ටෝන නැති කරන්නට මෙතනද පැහැදිලුව අපි මතකතියාගැන්ටෝන අපිට මේ ඇත නැත අන්තවලින් තොරව ධරම මේ විවර කරගන්නටෝ නිරෝධහය කියන වචනයට අපේ බොහෝ පිරිසක් අර්ථකථනය කරගෙන තියනෙ නැතිවීම නැති කිරීම පැදිලියුම අපිට වචනය පරිසමාර්ථර්ථයම බැලූ කල පයෙනවා නිරෝධහය කියලා කියන්නේ උදදාා නොවීම සකස් නොවීම ඇතිවීම නම් එක විරුද්ධාර්ථවෙන්ටන ඇති නොවීම මොකද ඇතිවිච්ච දෙයක් නැති කිරීම විදිහටයි අපි නැත්තං අර්ථකතනය කගයි එ නිරෝධ ගාමිණීපටිපදාව කියලා කියන්නේ සකස් නොවීමට තියන මාර්ගය එම නැතුව සකස් විලාතියන එකක් නැති කරකර යනවනෙවෙේ එම සකස් වෙලාතියන එකක් නැති කරකර යනවා කියන්න තැනට අපි පත්තු නොතුන් එතනින් ආත්ම දුෘෂ්ටි ආර්ථ ගැන්වෙනවා ආත්මවත් සත්වයකුට දුකක් තියෙනවා ආත්මවත් සත්‍යයා දුක නැතිකරන්ට මොනමොනොව හරි කරකරරින්නෝවාගේ අදහසක්. එනිසා අපි මතකතියාගන්ටුවමනයි ආත්මීය දුෘෂ්ටිය ධර්මය තුළ පෙතික්ෂේපො වෙනවා. අනාත්මය ඉස්මතුවයෙන්ටුවමනයි. එනිසා වඩහත් නිවරදිවන්නේ නිරෝධහයට අපි නැතිකිරීමකින් අර්ථකතනය දිහම නොවේ ඇති නොව සකස් නොවීම කියන අර්ථකථනයටයා එම් දුක සකස් නොවීමත් දුකේ නොහට ගැනීමත් එ නොහට ගැනීමට තියෙන මාර්ගය ප්‍රතිපදාවත් තමයි දුක නිරෝධ ගාමිණී පටිපදාව කලක එනම් අපි දුක පිල්ලි බඳව කතා කල්ල බැලුවතුන් අපි දුකදන්නවා දුක නොදන්නවනනි වෙයි කොහොමද දුක ගැන දන්නේ එ දන්නහා බවට කියනවා ජානාති කියලා දුක ගැන දන්නවා දැන ගෙන තියෙනවා. මනාදපි දකින දුක ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්හෝ මර නම්පි දුක්කම් ප්‍රියේෙහි විපයෝගෝ දුක්කෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්හෝ යම්පිච්චන්නලබති තම්පි දුක්කා ඉපදීම දුක ජරාවට පත් වෙන දුක, ව්‍යාධි දුක මරණ දුක ප්‍රියන්ගෙන් වෙන් වෙන දුක අප්‍රියන් හායක් වෙන දුක යම කැමැතිසේ නොවීමේ දුක. තොට මෙන්න මේ දුකා අපි දන්නවා. නමුත් කොටිම්ම කිව්වත් අපි නොදන්නෙක මක් ද. අපි නොදන්නේ සංකිත්තියන පංචුපාදානක් කන්දාා දුක්කාාතිී කියන කොටස. සංසිත්තවම කියනවා නම් කොටිම්ම කියනවා නම් දුක කියල කියන්නේ පංචුපාදනස්කන්දය. අපිට හම්බුවෙන ඉපැදෙන ලෙඩවෙන්න ජරාවට පත්වෙන මැරෙන්ෙන ප්‍රියයන්ගෙන් වෙන්වෙන අප්‍රියන්හා එක්වෙන, යමක් කැමැතිස්සේ නොවීම කැමැති පරදි නොලබහීම කියන මෙ සියලු දුක අපිට හම්බුවෙන වනං හම්බුවෙන් මෙ දුකට පත්වෙනවනන් පත්ව මෙ දුකට පාත්‍රවෙනවනම් පාත්‍රවෙන්නේ පං්ච උපාධානස් කන්දය තුළ. කොටිම්ම කියනවනං හෙනම් දුක කියන්නේ පංචු පාදනස්කන්ද. අපි එහෙමනම් මේ දුක පිළිබඳව පිරිසිඳ දකින්ටුවමනයි. එක ඇනෙ ප්‍රඥ්ඥාවෙන් දකින්ටඕන. ඒකට අපිකනවා දුක්කංච පජානාති දුක්ක සමුදයංච පජානාති, දුක්ක නිරෝධංච පජානාතිී, දුක නිරෝධ ගාමිණී පටි පදංච පජානාති එනම් අපි පජානාති කියල්ල කැනෙ ප්‍රඥාවෙන් දැනගන්ටෝන එම නැතුව දුක පිළිබඳ ලෝකයා දකින සාමාන්‍ය විවහාරික දැක්මෙන් අනේ දුකයි අනේ දුකයි අහෝ දුකයි කියලා හඬන වැලපෙන තැනකින් දුක දැක්කට ඒ චතුරාර් සත්‍යය අවබෝධින වේ. එනන් චතුරාර්ය සත්‍යය අවබහෝ දෙට දුක පිළිබඳ පජානන්තිවෙන්ට ඕ මොකද්ද දුක කියන්නේ. සංකත් තේන පංචසු පාදහනක් කන්දා දුක්කාති. සංසිත්ධම කියන වනම් පංචු පාදහනස්කන්නේයයි දුක. අපිට දුකාර්ය සත්‍යය තුළවි ග්‍රාවන්නේ දුකාර්ය සත්‍යය තුළවි ග්‍රාකරන්නේ දුකවිදිහට පංචුපාදානස්කන්දය. හෙරන් දුකා අවබබෝධයි කොටිම්ම කියතොත් මේ පංචුපාදානස් කන් අවබබෝධය කිරීම කියන කාරණාව අවබෝධ කළො. මහන ලෝකවබොහෝදය කියන්නේ කුමට ද කියලාවලෝට ලෝකයේ ලෝකයේ කියනවකුමටද ලෝකයේ කියල කියන්න. මහනල ලෝකයේ කියන්නේ මේ ස්කන්ද පංචිකයට එම නැත්තම් පංචුපාදානස්කන්ද ෝකයේ බවයි බුදුරජාන්හන්සසි පින්න. එනම් දුකාවබොෝදී කියන්නේ ලෝකවබෝධී කියන්නේ පංචුපාදානස්කන්දවබෝධම. එනම් මොකද්දමි උපාධනස්කන්ධය කලක. තර පංච උපාධනස්කන්දයක වුවම අපිට වචන ටික මතක තියාගත හැකිවෙයි. රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියලා. නවත් රූපවේදනා සඥා සංකාර විඤ්ඥානකන වචන පහේ මතකයනෙවෙහි ප පාදනස්කන්ධවබෝධි කියන්න වලම වචනපහ කොහෙද දීරණ කියලා රූප වේදනා සඥ්ඥා සංකාර විඥාන ඔබේ මං මෙහම ප්‍රශ්නය අකහනවා බොහොදට කල්පනා කරලා බලන්න රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පහ කොහෙද තියෙන්නේෙ ඇහෝොත් ඔබට පුළුවන් වෙයි ආමේ එලිය රූප තියෙනවා පදවරණ රූප සද්ද රූප ගඳ රූප රසරප ස්පර්ස රූප ආදහිී කොටගත් රූප තියෙනවාන. තවගත්තො දුරරූප ළඟ රූප හිීන රූප පනීත රූප සවුන් රූප ෝලාරික රූප සුකම රූප මේ විදියට රූප තියනවානේ. අපිට එහෙම කියන්න පුළුව අම් එක මතක තියාගෙන. බේදනාකුවොත් අපි කියයි සැපදුූ කුපේෙක්ෂ වේදනා තියෙනවා. සංඥා කොම අපි රූපයෙන් සං්ඥා ගන්නවා රූප සංඥා සද්ධ සඥා ගහන්ද සං්ඥා රස ස්ඥා පොට්ටබ සඥ ම් සඥාේදර සංඥා අපිට ගන්න පුළුවන්. සංකාරමනයදික ලැවොත්ක සං්ඥා එක් අපි පුඥාබි අපු්ඥාභි ආනි ජාබ්‍යයාදී කොටගත් සංකාර හදනවා. විඤ්ානය කියලා ගත්තක හිත තමයි විඤ්ඥානය. ත මේවාගේ අපි බොහෝම කටපාඩම් කරපු රටාාවකට මේ ධර්මකාරණ පෙළගස්සල යම් න්‍යායාත්මක දැනුමක් විදිහයට එකතු කරගෙන පරිපූර්ණ කරගෙන මං පංචු පාදහනස්කන්දය දැනගත්තයි ඉගෙනගත් අය කියන ආඩම්බරයට පචචනු. එදවට මේ එහෙම දැනුමෙන්ගිගෙන ගත්තා ආඩම්බරයක් නෙවෙයි මේ වචන ටික එහෙම තියාගෙන හරියන්නේන. අපි මේ පංච උපාධානස්කන්දේ යථාර්ථයක් කරලා ජීවිතය තුළින් ප්‍රායෝගිකවත් දකින්ටුවමනයි. මොකදද පංචු පාදනස්කන්දී කියන්නේ කියන කාරණාව, අපි ප්‍රත්්‍යයක්ෂයෙන් අධදකින් ෝඕන දෙයක් බුදු දහම කියල කියන්නේ ප්‍ර්‍යයක් සාද්ධැකීමකට එෙම නැතුව පොතකින් ගත්තා වූ කාරණයක් ඇසුවා වූ කාරණයක් මතකාන්තර ගත කර ගැනීම නොවේ මතකත බාගෙන ඒ ගිලගෙන ඒ පියාගන්න එක නෙවෙේ. ංචි පාදනස්කන්දයක ගැන ජීවිතයට. අපිට ජීවිතය ගැන දැනෙන්නේ කොහොමද. අපට ජීවිතය ගැන දැනෙන්නේ මෙහෙමනේ. පුංචි කාලය අපි මේ ලෝකට ඉපදිලා. මේ ලෝක කාලය අත්තිස්සේ උස්මහත්වෙලා හැදිල වැඩිල ජීවිතය යම් යම් අවධ පසු කරලා මේ ජීවිතයේ යම්දවසක, මරණයට පත් වෙලා යනවා ලෝකෙ මෙහෙම තියෙනවා අපි මැරෙනවා මේක තමයි සාමාන්්‍යි විවහාදික ලෝකයාට පවතින දැක්ම තොඩ මේ දැක්ම ඇතුළේ තමයි සක්කායිදිට්ටියයට පත්වෙන්නේ ො ඉතන ආත්මවත් වූ සත්වය ඉපදිල ආත්මවත් වූ සතව්‍ය ජීවත්ලා ආත්මවත් වූ සත්ත්‍යයා මැරිලා තවතැනකට යනවා. අපි බුදුදහම විදිහයට දරාගෙන තියෙන්නේ මෙන්න මේ බඹනන් පවා දරාගෙන හිටපු ආත්ම දුෘෂ්ටිය පමණයි. ඉතින් ඉතන්නකෝ නිගන්ට නාත පුත්ත දරං හිටිය තෝකමයි. නිගට නාතපුත් මරණෙම් මත්තේ අපායගැනත් දෙනං හිටිය. දුගතිය ගෙන දෙනං හිටියා සුගතියගෙන දෙනං හිටිය. එනිසා නිගන්ට බයවුනාා දුගතිගාමී වෙන්ට්‍ර මරණෙෙන් මත්තේ. එනිසා සියල්ලු පව්වැඩවලින් ඇත්තුන්නු නිගන්ට නාතපුත් සියලු සේෂත ධනය දේපොල අතහැරියා පමණක් නෙවේ අවසාන වසයෙන්. මෙ නිගන්ට නාතපුත්ත ඇදිී වස්ශ්‍රේපවාත හැර දැම්ම මොකටද බයයි එසිියල්ලගෙන්ම කර්ම සිදු වෙනවා නිසා කර්ම සිදු නොකර ඉන්න එකයි පිළියම කියලලා නිගන්ටයෝ දැක්. නිගන්ට කර්ම රැස්කිරීමට බයේ අන්තගාමී ප්‍රතිපදාවකට ආවා. ආත්මය දුකට පත්කිරීමට තියෙන බය නිසා අන්තිමට මේ වැරදිවෘතයේ ප්‍රතිඵලය වසයෙන් නිගන්ට නාතපුත්තා අපාගත වෙන. එතකොට බලන්ට අපි සාම්ප්‍රධහායිකව දරාගන ඉන්න වර්තමාන දුෘෂ්ටියත් නිගන්ට හෙ දුෂ්ටියත් එකමනේ. හර බොහෝ ආගමික ලබ්දි මරණෙම් පත්තේ සුගති දුගතිය මතතීරණය කරමින් ගොඩනැහෙන දෙයක්. නම බුදු දහම කියල කියන්නේ මරණ මත්තේ සුගති දුගතිගම මතපදහං වෙලා. ආත්මිය සංකල්පය මත පදහන් වෙලා පෙන්නෙන දර්සනයක් නොවේ. ස මේක පැහැදිලිව මතක තියාගන්ටඕන. මේකෙන් කියන්නේ නැහැ බුදු දහම කර්මය හෝ කර්මඵලය ප්‍රතික්ෂේප කරනවා කියලා. බුදුදහම කාගෙවත් දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ. ධර්මය කර්මය කර්මඵල ඉක්මෝ වන ධර්මයක්. එම නැතුව. මේ කර්මය කර්මපනය කියන එක අවිද්‍යාවට අයිති. අවිද්‍යාව ඉක්මෝපු තැනක කර්මය කරම පල ඉක්ම වනවා. ඉතින් මමහන්නේ නිගන්ට ඔබගේ දෘෂ්ටියයි අතර වෙනසමකද්ද කියලා බලන්ට ඔබට හෙම වෙනසක් තිෙනවන. නිගන්ටත් අපාගතවෙන්ට බයේ, සීලවරුත රැක්කා ඔබත් අපාගතවෙන්ට බය සීලවෘතයක් රකිනවා දැක්මකින් තොරව සම්මාධි්ටිනුවනින් තොරව ප්‍රඥාවන්ත බවින් තොරව ඉතින් වෙන සක් නෑ නොව එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ බයේරකින සීලයක් නෙවෙේ සංවරත්වයෙන් පිහිටන සීලයක් කෙනන අපි ඉද්‍රීිය සංවරසීලය අවබෝධය තුල පිහිටන සීලයක් ඒකට කන ආර්රි කාන්ත සීලය ඒක මොකටවත් බයිවවුලමින් අපාගතවෙන්ට යේ පිහිටන සීලයක් නෙවේ. අපිටද තියන්නේ අපාගතවෙන්ට භයේ සීලක පිහිටල සුගති ගාමීත්වය වෙන්ෙන් මොනමනො හරි කරනු බලට සෑම ආගමික මතයක්ම ඔන්න ඕක මතරදා පවතිනවා. පිළිවෙතක් කියනවා ස්වාර්ගයට යන්න සුගතිගාමී වෙන්ට පිළිවෙතක් දුගතිගාමී බවෙන් මෙදෙන්ට පිළිවෙතක්. නව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුගතිගාමී බවෙන් මෙදිල සුගතියට යන්න පාරක්නෙ වෙයි ඔයවත් යන්න නෙවෙයි. බුදුරජාණන් වහන්ස පෙන්නන්නේ සුගතියත් දුගතියත් ඉක්මොඕන ප්‍රතිපදාවක්. අවිද්‍යාව ඉක්මෝඕන ප්‍රතිපදාවක්. සේස මාත්‍රයක්වත් නැතිව අවිද්‍යා යත්තේවා අසේස විරාග නිරෝධහෝ සංකාර නිරෝධ. එ සේස මාත්‍රයක්වත් අවිද්‍යාව ගෑ විලතියෙන්ට බෑතන ුදුරජාණන්හන්සේ පෙන්න්නන්නේ ආත්ම දෘෂ්ටියය දුරු කරන්න ප්‍රතිපදාවක් නිසක සේෂ මාත්‍රයක් වත් ආත්ම දෘෂ්තිිය තිහාගෙන කවුරු හරි කෙනෙක් කැන්දගෙන යන පාරක්නෙවේ. ඔන්න ඕකයි වෙනස. එන අපි බලමු මොකද්දම ප්‍රතිපදාව මොකද්දම පංචුපාදානස්කන්ධාවබෝධී කියලා. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ බ දැන් ජීතය ඉගනගත්ත දරාගත්ත බොහෝ දේවල් ලොලුව ඇතුලෙ තියාගෙන දන්නා බවක් ජීවිතය ඇති කරගෙන ඇති. එ දන්නා බොහොතු ලොබට ආගමික මත ලෝකයේ පිළි බඳ ගවේශෂන ඇතුළත්්‍රලා ඇති. එදවන මේ ලෝකය පිළි බඳව ඔබ දරාගත්ත සමස්ත ගවේශෂනාත්මක දැනුම අප හිතම විය කියලා යනවා කියලා. එ දැනුම ඔබෙන් අයිංකල් අපි බලමු ඔබ බොහොම සැහැල්ලු වෙලා අමුලින්ම පබස්සර මිදම් භික්කවේ චිත්තන් ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලි්ටන්. ඇතවට ඔන්න අපිට ධර්මකාරණාවක්තිය පෙබස්සර මිධං චිත්තන්. තවට ප පෙබස්සර හිත කියන්නම ගද. පෙබස්සර මිධම් භික්කවේ චිත පභවරහි ආගන්තුකු උපකෙලිටවිලින්කිලිටි ගැන් වෙනවා කියනවා. එදට මේ පෙභාස්වර හිත කියන මට්ටම අපි උපමහාාවකට ගමු මොන වගේ ස්වභාවයක් වෙන්ට ඇතිදි කියල උපමාකර ගමු. එතකොට පෙභාස්වර හිත උපමාකරගත්වොත් ෙබස්වර කියන හිතේ කිසිවක් දෘෂ්ටි තියෙන්න බෑ. අපි දෘෂ්ටි නැති හිතකට යනවා කොටින්කවොත් ඔබ හිතන්න එහෙමනම් ඔබේ මට්ටමෙන් ඔබ හිතන්ට දැන් ඉන්න මට්ටමෙන් ඔබ මේ දැන් ඉපදිච්චි පුංචි දරුවේ. හලි ඔබ දැන් ඔන්න පුංචි දරුවෙක් බවට පත් වනාා දැන් එහෙම පත්වෙලා දැ මේන්න මට්ටමෙන් ඒ මට්ටම සාපේක්ෂ කරන්නට එපා. දැන් ඔබේ දරුවගේ මානසික මට්ටම ඔබ ලඟ තියෙනවා කළ හිතන්. දැන් ඔබ මේ දැන්පදදිච්ච දරුවා. දැම් බලන්න ඔබට දුෘෂ්ටිතියේද මං ගෑනු දරුවෙක් මං පිරිමි දරුවෙක්. මං ඉන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලේ පෘතිවියෙක් කියන ග්‍රහල් ෝකේ, අසවල් රටේ අසවල් ප්‍රාන්ති, අස්සවල් ප්‍රදේශයේ අසවලා මගේ අම් මතත්ත වෙලා ඉපදිලායි කියලා. දන්නන නිගමන නෑ. දෘෂ්ටිනෑ මත නෑ. දැන් ඔබට තියෙයිදහෙමන ඉරක් ඇත හඳක් ඇත. ගස් ඇත ගල් ඇත. අරව ඇත මේවා ඇත මං අහවල මෙහෙම බෙදීමක් වර්ගයක් වාදයක්. මනුලොවට හැවිල්ල තියෙන් මං මේක ජීවත් වෙලා දවසක මැරෙයිය මගේ අම්ම ඉන්නවයි තාත්ත ඉන්න අය මට ඥාතිීන්නවයි ලෝක දුප්පත් කම්පෝසත්කම් තියෙනවායි උස්මිටිකම් තියෙනවාය කුලහිීනකම් තියෙනවායි එමොකූත් නෑ කොටින් මග තමන්ට තමන්වත් මුණ ගැෙ නැතිවටවා. මට කෙස්ලොම් නිය දස්සම් මස්නහරෑට ඇයට මිදුලවෙලින් හැදුුණු දෙ තිස්කුණුපයක් මගළඟ තියෙනු අයය මංහුස්ම ගන්නා ජීවයෙක්ක මෙම කිසිම සිතුවිල්ලක්. මේ දැන් ඉපදුනු තැන ඇත්ත නෑ. මවසිත් ප්‍රවාහයක් ගැන කතා කරන්නේ නැහැ මේ දැන් පදුනා කියෙන සිත ගැනයි කතා කරන්න. කොටින්ම කිවෝත් ඒ මට්ටමේදී තමන්ට තමාවත් සම්බේනය නැති මට්ටමක් දැන් අපිට පුළුවන් වේද ඒ හිතට මේ ලෝක සං්ඥාව ඒවෙලේ බලෙන්වත් කවා දෙන්න බලෙන්වත් උපද්දවලදින්ට බෑ එනම් බලන්නකෝ ඒ හිතේ ලෝක සංඥානයනේ ලෝකෙ පිළිබඳ සඥ්ඥා තමන් ඉන්නවායි කියෙන ආත්ම සංඥා ගොඩනගෙන්නේ එන ඔබට මංකීනවා බුදුදහමේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ අතීතය පැත්තක තියන්න අනාගතයේ පැත්තක තියන්න වර්තමානයේ ඇත්තදකින අපි අතීතයේ පැත්තක තියමු අනාගතය පැත්තක තියමු වර්තමාන්‍යටයෙමු පුළුවන් අග වර්තමානය ටැවිල්ල පෙන්නන්න. මංකෙන කිසිවෙකුට අතීතය පැත්තක ති්වාම අනාගතය පැත්තක තිවම නිත්‍යය වර්තමානයක් කල්ලන්න බෑ ඇයි මංහිෙම කියන්නේ. ඔබ වර්තමානය අල්ලන්ට හදන්නේ තප්පරයකින්ද මිලි තප්පරයකින්ද නැනවතපපරයකින්ද. කුමන කායකට බෙදල 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 ඔබ බැලුවොත් ඔවට වර්තමානයක පිහිටන්න වැඩ නු. වර්තමානය කියල නිතතියව ස්තිරව පිහිටී මක්කරගන්න බැරිවියනවා. පැහැදිලි වෙන්ටෝන අතීතයේ පැත්තක තියල අනාගතයේ පැත්තකතුවම අතීතයෙන් ගත්ත සේෂ මාත්‍රයක්වත් මතකයක් තියන බෑ. අනාගතයක් ගැන තියෙන්ට බෑ. ඔය දෙකාතහැරිච්ච තැනක වර්තමානි බොරුවක් කියල වැටහන ගන්නවා. වර්තමාන පිහිටීමක් නෑ. එතකොට ඒ පෙභාස්වර හිත කියන්න තැන කාගෙදද. එතටඒ පවි භස්වර හිත කියන්නේ එක කාටවත්තා ඉතින කවුරුත් කියල පුද්ජලය කියලා පිහිටට තනක් දෙයක් යමක් කියලා පෙන්න්න බෑ. පබස්සර ගනමටටොටිවෝ වර්ධමානයට ඇවිල්ල බැලුවෝත්. ඔබට ඔබ හෝ ලෝකයේ කියල සංකල්පයක් මොුණ ගහෙන්නෑ. එ අපිට පැහැදිලි සම්පූර්ණයෙන්ම රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන පහ කියන ස්කන්ද පංචකේ අධ්‍යැකීම කියන එක වර්තමානය සකස් වෙලාම නැතිතැනක. වර්ධමානයක් කෙලෙ එකක් හම් වෙලාම නැති තැනක හම් විච්ච බවට දෘෂ්ටියක්ක් තියෙන අයකට කිය අපි මං්ඥනාවක් කියලා හිතළුව අක්තියීම. එහිතලුව සම්පූර්ණෙන් මාගන්තුකෙහි උපකිලිට්ටේ උපකිලිට්ටම් බලන්ඩ් ඔබට පුළුවන්න්න කියලා ආගන්තුකො එකතු කරගත්ත දේකින් තොරෝ රූපවේදනා සංඥා සංකර විඥානයක් ගොඩන ගන්ට. අම් මතාත්ත දුවපුතා ඉරහඳතාරකා ගස්ගල් ඇලදුොල ගංගා මහා සමුද්‍ර, ආදී කොටගත් චින්තනයක් පවත්වන්ට බැහැ මනසිකාරයකින් තොරෝ. මනසිකාර සම්භවා සබ්්‍යය දම්මා. එ අපිට පැහැදිලි, ඔබ ලබනවා කියන සෑම අධදැකීමක් මකොහොමද විඤ්ඥානය අදදැකීමක් මොකදද විඥානයකයන්නේ සිතට එනවා මනසිකාර කර ගත්ත නාම රූපයක්. මෙනෙහි කරන්ට වෙන මේ අහවල්දේ මේ අහවල්දේ කියලා. එ ඔන්න බලන්නක. තමන්ට තමන් ගොමුණ ගෙහෙන්නේ කොහොමදේ නම් මේ කෙස්ලුම් නියදස් සම්මස්න හර කියලා එකිනෙ එකට අරකෙන බැලුවත්. මේකත් ආගන්තුක උපකලේශවලින් ගොඩ නගෙන මනසිකාරයෙන් ගොඩ නගෙන්හ තමන් කෙන දුෘෂ්ටියක්. එහම නැතුව. කිසිම කලක ලෝක සං්ඥාවක් ගන්ට බෑවර්තමානේ. වර්තමානය කෙළෙකක් අල්ලන්ටවත් පිහිටන්ටවත් බෑ. එනම් අල්ලන්න බැරි පිහිටන්න බැරි වර්තමානයක ඇත්ත තුළ. ඇත්ත වැහෙනවා අයෝ නිසෝ මනසිකාරයෙන් මෙ ආගන්තක උපකලේසියෙන් කරන අයෝනිසෝ මනසිකාරයෙන්. තර අපි නිතරම තේරුම්ගන්ටෝන ලෝකයේ ලෝකයේ කියල කියන්න සම්පූර්ණය මෙහෙම නම් මනසිකාරයෙන් ගොඩ නගන්නහ පංචි උපාදනස්කන්දක් දකීම. එනම් අපි දකිනව මේ පංච උපාධහනස්කන්දයේ කියන්නේ, භර්තමානයේ සකස් වනා කියලා අපි උපකල්පනය කරගෙනෙඉ. වර්තමානය අපිට මුණගැහුණයි කියන දුෘෂ්ටි හායාවක පැටලිලා ඉන්න මනෝභාව. වි්ඥානයේ මායාකාරීත්‍යයක් පමණයි. ඔබ කිසිවෙකුට වර්තමානය, ව පුළුවන්නම් ඕන කෙනෙකු අභෝගාත්මකව වර්තමානයට ඇවිල්ල පෙන්නන්න කිවෝත්. හැබැයි වර්තමානයට එනවයි කිසිම මොහොතක අතීතයෙන් ගත්ත අල්ප මාත්‍රයක් ගන්න බෑයික වර්තමා නිවෙයි අනාගතයෙන් අල්ප මාත්‍රයක් නැතුව වර්තමානයට එන්ට ඔබ වර්තමානය හොයා ගැන්ටිපේ ර්තමාන්‍ය හොයාගන්නේ කුමන කාල පරාසයකින් වෙන්කල්ලද. වර්තමානය අල්හන්න පුළුවන්ද කාලේ කඩල 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 කඩලා බැලුවූ තනන්තේනේ කඩන්න බෑ. කාලය කියන්නේ සංකල්පයක්. සංකපපරාගෝපුරිසස්ස කාමෝ එනම් මේ පුද්ජලත්වයේ පුද්ජල කාමය නිර්මාහණය වෙන්නේ සංකල්පිතරාමොක් ඇතුළි. කොටින්මකිව සංකල්ප උපකල්පන නිගමන තුළ හිරවිච්ච ආගන්තක උපක්ලේස නැමැති කුණු කන්දකින් යටවිච්ච විඤ්ඥානය නැමැති මායාකාර්යාගේ මනසිකාර්ය වූ නාම්රූප පෙතිබිම්බේට රැවටුණු මුලහවක් මම සහ ලෝකෙ විදිහට දරාගෙන අතරමං වෙලා එනිසා මෙන්න මේ අවබහෝදය ප්‍ර්‍යයක්ෂ කරගන්ට ුවමනා කරන අවබහෝදය තමන්ගේ ජීවිතයට ඇති කරගති යුතුයි ඒ තුළ පමණයි අපිට ලෝක සංඥායික්මවන්න පුළුවම් දුක්ක ප්‍ර්ඥපති ලෝක ප්‍ර්ඥප්තික්මවන්න පුළුවන් පුද්ජල ප්‍රඥප්තිය ඉක්මවන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔබට වැටහෙයි. ජරා මරණය කියන්නේ සම්පූර්ණයෙන්ම දෘෂ්ටක් බව. ජරා මරනම් බික්කවේ අනිච්චං මහනන ජරා මරණය නිත්‍යය ධර්මයක් නොේ අනිච්ෂ උධර්මයක්. වයසට යනව දිරනව නාකිවෙනවා කියල හිතනවනම් ඔබේ මෝඩකම නිසා. එක ලෝක සංඥාෙන්දා කියන්න දෙයක්. ඒ අයෝනිසෝ මනසිකාරය ලෝකයා දකින්න ජානාති මට්ටම පජානාති වෙලාවැලුවොත් වර්තමානිට ඇවිල්ලවලුවෝත් ඔබට කෙස්ගාවත් හම්බේන නැතිතැනක කෙස් ගහහි දිරීම ගැන කවරනං කතාවක්ද. ඔබට දෙතිස්කුණුපේම මුණගැහෙන්නේ නැතිතැක දෙතිස්කුණුපේක වැනසිහිීම ගැන කවර කතාවක්ද දෙතිස්කුණු පේක්ම වනවා ලෝකක්ම ඉර හඳ තාරකා ගස්ගල් ඇලදුල ගංගා මහා සමුද්‍ර ඉක්ම වනවා නිස් සත්වෝ නි්ජීවෝ සු්්‍ය එතකොට සත්ව පුද්ජල භාවයක් නැති ජීවයක් නැති සු්ඥත භාවය එකට කෙන ආර්ී සුංඥත භාවේ මේ නි්භානය තුළ එන කෙනෙක් පවතින්නේ දෙයක් යන කෙනෙක් ප්‍රකාශයට පත් කළ නොහැ. එහි පටව ආපෝතයජෝවායෝ කිසිවක් ප්‍රකාශයට පත් කළ නොහැකි යතහාර්ථූ පරමාර්තාව බොහෝදිය ප්‍රඥාවෙන් ප්‍රතියක්ෂ කරනු. ඉතින් අපි අද දවසේදී උසාහවන්ත වේ ඔබට, මේ දුක්ක ප්‍රඥප්ති ලෝක ප්‍රඥ්ඥප්තිීක්ම වන්නට උපකාරව වෙන විදිහිට යම් ධර්මකාරණ කිහිපයක් පෙළගස්වන්නට. එතින් ධර්මදධනමය පංකම් අද දවසේදී සිදුකිරීම ොදසා සැද හැති දායකත්වය සිදුකරනු ලැබුවේ, චක්කුන් නොදපාදී සඳහම් සංසදී විසින්. විශේසයෙන්ම ලැබුහා වූ නව අසර චක්කුන් නොදපාදී සඳහන් සංසදී සියලු දෙනාට, උතුන් දර්මාවබහෝදයේ පිනිිසත් ධර්මස්ශ්‍රවනාබිලාසී හැම දෙනාටම උතුන් ධර්මාවබහෝධී පිණිසත් කියන මූලික අර්මුණ ඇති කරගෙන. ධර්මස්්‍රවනය කරන සියලු දෙනාට ධර්මාවබොෝදයේ පිණිස තිබෙන්න්නාවූ සියලු භාධකකම් කටලු දුරුවේවා. වහ වහාම මේ බුද්ධ ශාසනයේ තුළ ධර්මාවබෝදයේ පිණිස සාන්දීට්ිකවු ප්‍රඥා ඇස විවරවීවාගේන මේ උතුන් පාර්ථනාව ඇතිකරවෙනවා. එවගේම මේ බුදසාසනය අරක්ෂ කරන සියලු ලෝක සත්වීන්ටත් දහම්මස පහළ වීවා චක්වුන් උදපාදී සඳහන් සංසදී සියලු සාමාජිකයෙන්ට හා ඔවන්ගේ පවුල්ලල සියලු දෙනාටත් උතුන් ධර්ම අාවබෝධී පිණනිස්සම හේතුවීවා පිහිටවීවා. සියලු සත්‍යයන්ට උතුන් ධර්ම අාවබහෝධීම සැනසීවා කියලා පාර්තනා කරනවත්. මදිනාටම තිරුවන් සරණයි යහපතක්න විත්වා සුනාත තහරේත චරාත දම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරන්න